අස්සලාමු අලයිකුම්. මගේ නම සහබ්දීන් අබ්දුල් ඛාන්. මම ජීවත් වෙන්නේ බේරුව ප්‍රදේශයේ. මගේ ආදරණීය සිංහල දෙමළ ක්‍රිස්තියන් සියලුම රටවාසීන්ගෙන් ප්‍රථමයෙන්ම ඉස්ලාම් භක්තිය හැටියට මම ඔබ සියලු දෙනාගෙන්ම ප්‍රථමයෙන් සමාවාය දෙනවා. අපේ සමහර කාලකන්ණි අන්තවාදී නිසා මේ රටට පත්විච්ච ඉරණම ගැන අවංකවම අපි සියලු දෙනාම මුස්ලිම්ස් සමාජයේ සියලු දෙනාම කම්පාටපත් වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ. සමාජයේ පාරක බැහැර යන්න බැරුව අපි ගොඩක් ලැජ්ජාවට පත් වෙලා ඉන්නවා, අසරණ පත් වෙලා ඉන්නවා, කඩේකට කියලා බඩුවක් ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඒ දේ සිදුවීමට මූලිකම කරුණ උනේ අපේ නායකයන් වෙන දේශපාලන නායකයන්, ඒ වගේම මා හිතන හැටියට ආගමික නායකයන් හරි දැනුවත් කිරීමක් අප සමාජයට කෙරේ නැහැ. ප්‍රථමයෙන් තවත් එක අවස්ථාවක ඥානසාර හාමුදුරුවන් ගැන අපිට ලොකු අපේ අදහසක් තිබ්බා, අපි පිළිගත්තේ නැහැ. එතුමා කිව්ව ඥානසාර හාමුදුරුවන් කිව්ව දේ අපි විශ්වාස කරේ නැහැ. අපි ප්‍රථමයෙන් ඒ ඥානසාර හාමුදුරුවන්ගෙන් සමාවාය දෙනවා, ඒ සීරු සංග්‍රහත්නේ සමාවාය දෙනවා. අපි නොමග තැනක හිටියේ. හරි මාර්ගයක යන්න අපේ නායකවරු, ඉස්ලාමීය නායකවරු, ඉස්ලාමීය දේශපාලඥ කිසිම කෙනෙක් අපිව හරි මාර්ගයට ගෙනියන්න, හරි දෙයක් ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ නිසා සීරුම සහෝදරවරුනි, මුස්ලිම් සහෝදරවරුනි, ඒ වගේම සිංහල සහෝදරවරුනි, දෙමළ සහෝදරවරුනි, අපි සීරු දිනාම තරුණ වයසින් අපේ රට බේරා ගන්න අපි සීරු දිනාම එකතු වෙන්න ඕනේ. මේක අපි අවස්ථාවක් කරගන්න ඕනේ. අපි බෙදලා ඉන්න සහෝදරයෝ මේ අවස්ථාව, මේක අපි එකතු වෙන්න අවස්ථාවක් කරගමු. අපි සීරු දිනාම එකතු වෙමු. මේ රට කාලකන්ණි විනාශයක් බවට පත් කරපු කාලකන්ණි නායකයන් වෙනු, නායකයන්ට එරෙහිව කාලකන්ණි ප්‍රතිපත්ති වලට එරෙහිව අපි එකතු වෙමු. අපි සාධාරණ ලෙස අපි එකතු වෙමු. අපේ රටට ભેද ඕනේ නැහැ. අපි කතා කරා ඉස්ලාමීය බැංකුකරණයක් ගැන. මා මුස්ලිම් කෙනෙක්. අපිට ඉස්ලාමීය බැංකුකරණයක් අවශ්‍ය නැහැ. මේ රට බෞද්ධ රටක්. මේකේ ඕනේ බෞද්ධ සංස්කෘතිය. මේ රට අපේ මේ ලෝක විනාශය දක්වාම මේ රට සිංහල බෞද්ධ රටක් වෙලා තියෙන්න ඕනේ. ඉස්ලාමීය රටක් වෙන්න ඕනේ නැහැ. අපිට මේ ඉස්ලාමීය රටක් වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. අපිට නිදහසේ මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. අද පෞද්ගලිකව මා හිතන මතය, මම සන්තෝෂ වෙනවා පකිස්තානයේ ඉපදෙන්නේ නැතුව ලංකාවේ ඉපදිච්ච එක. පකිස්තානයේ වැසියන්ට සලාතේ කරගන්න සිකුරාදට පල්ලියට ගිහිල්ලා, නිදාසේ පල්ලියට ගිහිල්ලා සලාතේ කරලා එනවද? එන්න විශ්වාසයක් නැහැ. බෝම්බයක් පිපිරෙයිද? නැහැ. තමන්ගේ ජීවිතේ අනුතුරු ලක් වෙයිද කියන විශ්වාසය ඉන්නේ ඒ ඉස්ලාමීය අන්තවාදීන් පිටිච්ච රටක් නිසා. අපේ රටට එහෙම කිසිම හේතුවක් නැහැ. දැන් අපිට බියටපත් වෙලා තියෙනවා. බෝම්බයක් පිපිරෙයිද? පාරක යන්න බෑ. බයයි. සලාතේ කරන්න සිකුරාදට අපිට යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. මේ අන්තවාදීන් නිසා. මේ තහ්වීද් ජමාත් කියන කාලකන්ණි ත්‍රස්තවාදීන්ට උදව් කරපු මේ වගේ කාලකන්ණි පරයන්ව අපි ලංකාවෙන් එලවන්න ඕනේ. අපිට ඉස්ලාම් භක්තියන් ඇටියට අපිට ඇති වෙච්ච මේ කැරල්ල අපිම තමයි මේක නැති කරන්න ඕනේ. මේ කැරල්ල අපිට ආපු නිසා අපේ මුස්ලිම් සමූහය වෙනුවේ, සීලම ශ්‍රී ලාංකිකයන් වෙනුවේ අපි ඉදිරිපත් වෙන්න ඕනේ. අපි ඉදිරිපත් වෙන්නේ නැති වුණොත් එහෙම උදාහරණ ගත්ත සහෝදරවරුනි, අද අපි ගෙදර ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම ඒ ප්‍රශ්නෙට මූලිකත්වය දෙන්න ඕනේ ඒ ගෙදර සිටින මිනිස්සු. ඒ ගෙදර ඉන්න මූලිකයා. ඒ වගේම මුස්ලිම් ඉස්ලාම් වරුන්ට ආපු ප්‍රශ්නෙට අපි ඉදිරිපත් වෙන්න ඕනේ. මේ තහ්වීද් ජමාත් කියන කණ්ඩායම මේ රටින් පළවා හරින්න ඕනේ. ওই නායකයම්ම මේ රටින් පළවා හරින්න ඕනේ. සංක්‍රමණියම්ම මේ රටින් පළවා හරින්න ඕනේ. නේපාල්, බුරුමේ, මියන්මාර්, පකිස්තාන් මේ රටවල් වලින් පැමිණ තින සංක්‍රමණිකයන්ව අපේ රටට අවශ්‍ය නැහැ. අපේ රට බෞද්ධ රටක්. අපේ රට ඉස්ලාමීය රටක් නෙමෙයි. මේක ඉස්ලාම් රටක් නෙමෙයි. මේක බෞද්ධ රටක්. මේ අපි හැමදෙනාම සහජීවනයෙන් ගත කරන රටක්. මේ කාලකන්ණි එක එක කාලකන්ණි එක එක රටවලින් ඇවිල්ලා සංක්‍රමණය වශයෙන් මේ රට නැති කරලා දාන්න හදන එකට අපි සියලු මුස්ලිම් වැසියන් වශයෙන් අපි ඉදිරියට එන්න ඕනේ. ඉදිරියට ඇවිත් මේ වෙනුවෙන් අපි සටන් කරන්න ඕනේ. නායකයෝ හිටියා හෝ නැතා වැඩක් නැහැ. ඉස්ලාමීය නායකයෝ ඉස්ලාම් වැසියන් වෙනුවෙන් කිසිම දෙයක් මෙතෙක් කාට කරලා නැහැ. කරලා තියෙනවා නම් පෙන්වන්න මොකද්ද කරලා තියෙන්නේ කියලා. කිසිම නායකයෙක් කිසිම දෙයක් කරන්නේ නැහැ. බෞද්ධ නායකයෝ ඉන්නවා. බෞද්ධ නායකයනොත් සිංහල ජාති වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔවුන්ගේ බඩගෝස්තර වෙනුවෙන් විතරයි ඔවුන් රකින්නේ. මේ රටේ දුක් මාන්සෙලා මේ යුද්ධේ නැති කරලා අපි සතුටින් සාමයෙන් ජීවත් වෙනවා. කොන්දපන් නැති නායකයෝ නිසා අද අපිට අසනතාවයට පත් වෙලා තියෙනවා. මේක අපි නැති කරන්න ඕනේ. සියලුම මුස්ලිම් සහෝදරවරුනි, මේක හිතර ගන්න, මේක ධෛර්යමත් වෙන්න, ඉස්සරහට එන්න. ඉස්සරහට ආවේ නැතුනොත් අපිට කවදාවත් මේකේ අපිට සන්තෝෂයෙන් අපේ සිංහල සහෝදරයෙක් එක්ක එකතු වෙලා අපිට ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. අපිව ත්‍රස්තවාදීන් විදිහට මිනිස්සු බලන්නේ, අපිව පිළිකුල් ලෙස මිනිස්සු බලන්නේ. මේ දේ ඇති කරේ තහ්වීද් ජමාත් කියන කාලකන්ණි අබ්දුල් රාසික් ඇතුළුව, සහිරන් කාලකන්ණිය ඇතුළුව මේකේ ඉන්න කාලකන්ණි රැළ, මේකේ තියෙන අනවශ්‍ය පල්ලි ලංකාවේ ඕනතරම් වැඩි.
අපේ ගමකට අපිට එක පල්ලියක් ඇති අපිට සලා කරන්න. අපේ ගමකට පල්ලි දෙක තුන ඇවිල්ලා තිනවා. මේවා අවශ්‍යද? පල්ලි වලට සලාතේ කරන්න මිනිස්සු නැහැ. පල්ලි වැඩි. උදේ පාන්දර ගිහිල්ලා පල්ලියකට ගිහිල්ලා බලන්න. මේ මේ මුස්ලිම් කටයුතු මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයට තමයි බාර දීලා තින්නේ. ඔවුන් අස්සනක් කරොත් එimhe ලංකාවේ ඕන තැනක පල්ලියක් ඇති කරන්න පුළුවන්. උන් දේශපාලඥයෝ සල්ලි වලට කෑදර කාලකන්ණි ඉන්නේ දේශපාලඥයෝ. උන්ට පුළුවන් ඕනම දෙයක් ඇති කරන්නත් ඕනම දෙයක් නැති කරන්නත්. මේ කාලකන්ණින්ගේ අතට ජනාධිපතිතුමනි බලය දෙන්න එපා. උන්ට පුළුවන් උන්ගේ අස්සෙන් ඕනම දෙයක් කරන්න. රවුෆ් හකීම්ලා අපි වෙනේ මුකුත්ම කරලා නැහැ. රිසාත් බදුල්දීන්ලා අපි වෙනේ මුකුත්ම කරලා නැහැ. අතාඋල්ලලා අපි වෙනේ මුකුත්ම කරලා නැහැ. මුජිබු රහ්මාන්ලා අපි වෙනේ මුකුත්ම කරලා නැහැ. කබීර් හෂීම්ලා අපි වෙනේ මුකුත්ම කරලා නැහැ. මරික්කාල්ලා අපි වෙනුවෙන් මුකුත්ම කරලා නැහැ. ඒ වගේම කී දෙනෙක් මුස්ලිම් මං හිතන හැටියට 15කට වඩා මුස්ලිම් මන්ත්‍රීවරුන් ඉන්නවා. මුන් එකෙක්වත් අපි වෙනුවෙන් කිසිම දෙයක් කරලා නැහැ. අපි තමයි මේ දුක් මහන්සියෙන් අපේ සමාජවල අපි හැසිරෙන්නේ. මේ හැසිරෙන සමාජයේ අපි නැත්තටම නැති කරලා පාරේ බැහැල යන්න බැරි තත්යකට අපි පත් වෙලා තියෙනවා. අපිට ලැජ්ජයි. අපිට මේ ජීවිතෙන් ලැජ්ජයි. අපි කම්පාවට පත් වෙලා තින්නේ. අපිට කෑමක් කන්න බෑ. අපිට ඒ තරම් දුකයි. අපිට මොකද්ද මේ උනේ? මේක නැති කරන්නේ මේ බලදාලින් විසින් ඇති කරපු මේ දේවල් නැති කරන්න ඕනේ. මුන් ඇති කරයි කියලා කවදාවත් අපිට විශ්වාස කරන්න බෑ. ඥානසාර හාමුදුරු කිව්වේ දේ සත්‍ය කතාවක්. ආ උන්වහන්සේ මේ කෑ ගැහුවා. ඔක්කොම හිතුවේ මේවා බොරු කියනවා කියලා. අපිත් හිතුවේ බොරු කියනවා කියලා. අපි වැරදි. ඒකට අපිට සමා වෙන්න. ඒ වැරද්දට හේතුව මේ පාලකයන්. පාලකයන් කියනවා එහෙම දෙයක් නැහැ කියලා. ආරක්ෂක මාධ්‍යවරු කියනවා මේකට එහෙම දෙයක් නැහැ කියලා. ආ අමිතුරු කියන එහෙම දෙයක් නැහැ කියලා. අපි කොහොමද මේ 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 උන්වහන්සේ කිව්ව දේ විශ්වාස කරන්නේ? අපි විශ්වාස කරන්නේ නැහැ. දැන් සත්‍යතාවය බවට පත් වෙලා තියෙනවා. මේ තව්හීද් ජමාත් කියන කාලකණි ටික එලවන්න අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ගියා මේ සංවිධානය ඇවිල්ලා බේරුවල එක එක තැන්වලදී එක එක වැඩසටහන් තිබ්බා. මේ වැඩසටහන් තියද්දී අපි ගිහිල්ලා පොලිසිය වලට ගිහිල්ලා මම පෞද්ගලිකව ගිහිල්ලා කතා කරලා තියෙනවා. එතකොට මොකද්ද? අපි කියන දේක් ගණන් ගන්න නැහැ. පෞද්ගලිකව ගිහිල්ලා කතා කරලා තියෙනවා. WhatsApp වලට මැසේජ් ආවම පෞද්ගලිකව මා හඳුන පෞද්ගලික පොලිසිය වැඩ කරන අයට කතා කරලා තියෙනවා. එහෙමද කිසිම දෙයක් වුන්නේ නැහැ. ඒකටත් කරන්න දෙයක් නැහැ. මේක ඉහලින්ගෙන දේවල්. හැමෝම ලොකු කට්ටියත් එක තමයි මේ තව්හීද් ජමාත් කියන කාලකන්ණි ආශ්‍රය කරේ. මින්ව අපි අතුගාලා දාන්න ඕනේ. නැත්තම් මුස්ලිම් වරුන් ඇද්ද අපිට ලැජ්ජාටපත් වෙනවා. අපිට අහපු කැල්ල අපි තමයි ඉවර කරන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙමු. අපි ඔක්කොම එකතු වෙලා මේකට පිළිමයක් එදමු. නැති වුණොත් එimhe ඉස්සරහට අසරණ මුස්ලිම් ජනතාවට 99%ක්ම ඉන්න අසරණ මිනිසුන්ට ජීවත් වෙන්න බැරි වෙයි. ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. ඒ නිසා මේක වැරදවා වටහා ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට වරදවා වටහාගෙන අපි ඇතුළට දාන්නත් පුළුවන්. අපි ඇතුළට ගියත් ප්‍රශ්නයක් නැහැ. මේ රට අපේ රට බේර ගන්න ඕනේ. කාලකන්ණි ත්‍රස්තවාදී වෙනුවෙන් අපි පස්සට එන්නේ නැහැ. අපි මුස්ලිම් නෙමෙයි. සෞදි අරාබිය අපේ රට ගැහුවත් අපි සෞදි අරාබියට විරුද්ධව නැගී සිටින මුස්ලිම් ජාතිය. පකිස්තානේ අපේ රට ගැව්වත් පකිස්තානෙත් එක්ක මරාගෙන මැරෙන්න උනත් අපි ඩයස් වෙන මුස්ලිම් ජාතිය. අපිට වටින්නේ අපේ ලංකාව, ශ්‍රී ලංකාව විතරයි. අපේ මේ බෞද්ධ රට අපි රැකගමු. සීලම මුස්ලිම් වරුන් එකතු වෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. ඔබ සීරු දිනාටම අල්ලා දෙවි පිහිටයි.